තුක දවසක් ඔගොල්ලො කොට ඔගොල් ඔක්කොම් පිළිගන්න අපේ ගවේශකයාගේ නවාතැන. අද අපේ නවාතැන වුණේ කොහෙද? පොත්මලේ ප්‍රදේශයේ උසුල්පිටිය ගමේ උසුල්පිටිය රජමාලිගාරේ තමයි අපේ ගවේශකයාගේ නවාතැන වෙන්නේ. එහෙනම් අපි ඉස්සරහට බලමු. මේ පන්සලේ තියෙන විස්තර පොඩ්ඩක් කතා කරලා මේක කොහොමද අපි උරුමයට සම්බන්ධ වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු ඉඳ වගේ. මේකට කියන්නේ යකුම් බැඳි ඒකට පෙළ කියලා. ජනප්‍රවාද සඳහන් වෙන්නේ මේක එකරයකින් මැඩල් නිම කරා කියලා. අතරම මේ පරිපල බලපුවාම නම් යක්කු බැඳ කියලා තමයි පේන්නේ. සාමාන්‍ය මිනිස්සෙක්ට උස්ස ගන්න බැරි විදිහට තමයි මේකේ ගල්වල ප්‍රමාණය පවා තියෙන්නේ. ඉතින් අපේ විශ්මිත නිර්මාණ මේවා අපේ අතීතයේ නිර්මිත කරපු වන්දනා කරන්න මේ යට විහාරය තැන්පත් කරලා පොඩි ටැම්පිලි විහාර පස්තනවල දාහාති කාලේ ගල්ලෙන් තමයි. ඊට පස්සේ ඒ පිළිමේ අනුරුව තමයි මේ කියන 83 හුරු ආරම්භ කරනවා. ඒ කොහෙට ගියා පූජ පූජා කරන්න මෙහි ඇවිල්ලා වස්සවලා ගෙලියන්න පූජා කරත් අනිවාර්යෙන් වහිනවා. හවුරු කරන්නේ. දැන් මොමන්ට් එක හද නොකර ඉන්නේ අනිවාර්යෙන් තව ටික දවසක් පාරව මේ පූජාව දින පුරා තිබු ගාව වහිනවා. පූජා කරලා හංගල් උඩ විහාරයේ තිබුණේ මේ මම දෙපළු කරලා තිබ්බ හොරු ඇඩල් එක හොයලා. එතකොට කඩුල් ඇටාගේ හෙන්නුව තමයි මේ තියෙන්නේ. මේ ටික අලුතෙන් මේක අලුතෙන් දාන්නේ මේක කඩුල් ඇටා ආම්බම් කරපු හෙන්නුව මේ. කඩුල් ඇටා ආම්බම් කරපු හෙන්නුව. එතකොට මේ ඔක්කොම ඒ ඩොක්ටර් ඩල්ඩා හම්බුන්ට නිලමේවරු ඇඳපු පූජාව කරන්න, තේවාව කරන්න අලුගු තේවා හට්ටල් තමයි මේ තියෙන්නේ. එතකොට මේ ඩල්ඩා හම්බුන්ට ඒ ඩොක්ටර් ලා පූජාව කරන්නට පෑන් ඇඳපු පිටතල තඹ බේසන් තම කලකිට තමයි තඹ තමයි මේ තියෙන්නේ. මේ තඹ වලින් හදපු තඹරම මේ ඔක්කොම විහාරයේ වේදසල් භාවිත කරගත්ත ආම්පන් තමයි මේ දියල් තියෙන්නේ ආරක්ෂා හැට. එතකොට මේ දවසට දණ්ඩා හමුවන් තේවාව ගහන්න ගත්ත බෙර ඩවුල් සම්මැට්ටුම තමයි මේ තියෙන්නේ. එතකොට ඒ දවස මේ අක්කර 200ක මඩිනම් වල අරේ අඩුවක් කඩල් දිනවා හතරෙන් බෝණි ගාවර වෙනවා විවිධ හත්තියක් සම්බන්ධ කරනවා ඒක මම හරියට කියලා දෙන්න. මේ වී අරගෙන වී උඩේට අඹරලා කිරිහාර පූජා කරන තමයි මේ වී මෝලක්. වී මෝලක් එතකොට ලංකා වී මෝල් ඩගලවන්නටි කාලෙක 1367 තමයි මේ මෝල මෙහෙට ලැබෙන්නේ. එතකොට මේ වී මෝලක් මේ ඩල්ලා හම්බුනට කිරිහාර වලට වී කොටපු වී වංගෙඩිය මේ අර මෝල් ගහ මේ ගල් වංගෙඩිය මේ ඔක්කොම මෙතනට මේ ආරක්තර හයිඩ්‍රෝ ටීල් දිනන කොයි දවසක හරි කාට හරි බලා ගන්න හරි මේ දැක ගන්න. වරුන්ගෙන් ආරක්ෂා කරන බොහොම මාර්ගෙන් තමයි කටුක ගමනක් තමයි යන්නේ. කාගෙන්වත් රාජ්‍ය අනුග්‍රහයක් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මාල් ගාවටම ගල් උළුහව තමයි වැටෙන්නේ. මේ ගල් උළුහව. හඳුනේ ඒක මේක ගෙනල්ලා දෙහි ඉඳලා නැත්නම් ගෙනල්ලා මේ විහාරේ හදනකොට මේ උළුහව ටීල් දිනන්නේ.
අඩියතු මාර්ගතන ගන්න ති අඩියතු මාර්ගන්න මේ සිටුවම් දැන්තිනවා ලාවට තියන්න ඒවා පුරාගයන් සිටම් සංගක්ෂනයක් වෙන්නේ නෑ ඇවිල්ල බලයම මොක්කරරි හාමුටර මොක්කරි කරනට කියර බලයන්න නමුත් මේ වගේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නෑ මෙම මෙහම තියන්න පුරාවිද්‍යාව සම්පූර්ණ වගයන්න ලංකාවට ගනිනාන්සලා වැඩ යුග එක නැවත උප සම්පදාව පිහිටවන්න භික්ෂුන් වහන්සලා කියමෙන් වැඩිහම කියම දේශයෙන් වැඩිහම් මේ වී හරස්ථානය තමා භික්ෂුන් වහන්සලා වැඩහිටි ඒ භික්ෂුන් වහන්සේලාට පෝය කරමු කරන්න විනය කරමු කරන්න උපාලී කියන මහා තෙරුන් වහන්සේනවත් තමයි මේ සීමා මන්දිරේ නම් කරලද ඒ ගල්පම තමයි සීමා මන්දිරේ මයින් ගල්පම තමයි වටේ විහාර වටේ දකිනු සම්පාන පිළිව හන්සනමත්ත වැඩයි එකොට මේක පල්න ජනාතයට අටුන්න ගටවෙන්න ජලා සලනකොට වඩමු පිළිව හන්සන එකකට මෙතන් කියෙන සෙල්ලිබි සෙල්ලිබිය තියන්නේ සෙල්ලිපිය රත්හම මේ සෙල්ලිපිය සඳහන් වෙලා තින මේ දෙතිස් කල බෝධීන් වහන්සේ දෙවැනි පෑස රජතුමාකාලය රෝපණය කරා ඊට පස්සේ සියමෙන් භික්ෂුන් වහන්සේලා උපසම්පදා පිටන වැඩිපු සියමෙන් භික්ෂුන් වහන්සේලා මේ විහාරේ වැඩ හිටියා ඊට පස්සේ මේ විහාරස්ථානයේ වැඩ ඉන්න හාමුදුරුවන් වහන්සේට අවවාද කරලා තියෙනවා තන බුදුන්න ගමේ මිනිස්සුන්ටවත් හරක් දක්වන්න එපා පන්සල් භූමියට ඉඩ දෙන්න එපා කියලා ඊට පස්සේ මේ පඩිපෙළට පඩිපෙළේ ගස් ගල් පෙරලන්න එපා ඊට පස්සේ ඇත්තු අලි ඇත්තු දක්වන්න එපා මේ පඩිපෙළේ ඒ පරිවෙලා ඒවා ආරක්ෂා කරන කියලා හාමුදුරුවන් වහන්සේට ආරක්ෂා මේ අවවාද කරලා තියෙනවා. එතකොට මේ විහාරස්ථානයේ මලියදේව මහ රහතන් වහන්සේ වැඩ හිටියා. එතකොට දඹරම් පිළිමේ වැඩ හිටියා. මේ ඔක්කොමත් කියලා එතකොට ධර්ම හාමුදුරුව වලමෝ කියලා මේ සෙල්ලිපිය සඳහන් වෙලා තියෙනවා. පන්සලට ආපු වෙලාවේදී නාන්න භාවිතා කරපු පතහ තමයි මේක. එතකොට තවත් සිදුවීමක් තියෙනවා. මෙහේ නාඩි ගෝත්‍රයට අයිති නක්ෂත්‍රකාරෙක් ඉන්දියාවෙන් ඉඳලා ඇවිල්ලා මේ පුසුල් පිටිය කියලා ගම හැදෙන්න නයින් කෙන්නා තොට කියලා තොටුපළක් මේ යටිපැත්තේ ගඟේ තිබිලා තියෙනවා. ඒක රම්පුහුලක් කියන නිදානයක් තිබෙනවා. ඒ නිදාන වදුල දැකලා ඒත් පස්සේ මෙහෙට ඇවිල්ලා ඒ නාඩි ගෝත්‍රයට අයිති නක්ෂත්‍රකාරයා අංග ශාස්ත්‍රයෙන් පරිපූර්ණ කෙනෙක්. කාන්තාවක් දැකලා ඒ වැන්දමු කාන්තාවක් තුන්කුල් දරුවෙක් බිහි කරන ඒ කාන්තාව විවාහ කරගෙන ඒ කුඩා දරුවා හැමදාම තොටුපළට එක්කරන් ගිහලා දියේ පීනන්න දිය කිමිදෙන්න පුරුදු කරලා රම්පුහුල අල්ලලා පුහුණු කරලා සත්‍යනිවේදී අවුරුදු 7ක් නික්ම ගිය තැන ඒ රම්පුහුල ගෙන අතර දෙන්නේ කවර පස්සේ කඩුවෙන් බෙල්ල කපලා රක්කුසට බිලි දීලා රම්පුහුල දුවගෙන 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 අවිලා අර චෛත්‍ය හදලා තියෙන ගලේ තැම්පත් කරලා වතුර දී බහට මේ දිය කඩਿੱත්තර වතුර බොන්න ඇවිල්ලා තියෙනවා මේ දිය බීලා යනකොට අතන ගලපලාගෙන රම්පූල ඇතුළේ කිඳා බහලා නැත්ත විතර ඉතුරුලා තියෙනවා. දරුවා මාරු පුදුකටත් රම්පූල හැමීම දුකටත් එතනම පපු පහම මැරුණා කියලා. එතකොට අද වෙනකොට මේකේ ජනප්‍රවාදී ආපු එක කාන්තා පාර්ශ්වේ නාන්නේ නාන්නේ කාන්තා පාර්ශ්වේ නැවොත් එහෙම මේ දිය පුල්පත හිඳනවා. ආයෙත් දල්නා මාලිගාවේ ගහන පූජා පඩේ තුම්මුරයක් ගහලා තුම්මුරයක් පිළික්කිය වහන තමයි දිය පුල්පත දින පහුල් කාලේ කටින පින්තොන්ට වතුර නැතුව එහෙම කාන්තා පාර්ශ්වේ නාලා වතුර හිඳිලා ආය පිරිත් කියලා පහුවට අවුදේට කලගෙඩියක් අරන් ගියේ මේ මේකෙන්. එතකොට එහෙම හාස්කමක් මේ දිය පුල්පතට තියෙනවා.
කොයිම නීරයක්කාවත් කොයිම කාලකුවත් මේ දියගුල්පත හිදන්න ඕන තරම් වතුර බන්න බොලු. පැක් ඇතුලට මේක වතුර පෙරෙන ඕක යන්නතුව ජාතන නොවයන පැක් ඇතුලට මේක වතුර සම්පූර්ණ හිස්කොට පැක් ඇතුලට පෙරෙන. විහාරයට අධිපතිවන්ත වැඩ ඉන්න මේඝවර්ණ කියන දිව්‍ය රාජාට තනෝපු එකම දේවාලය. මේඝවර්ණ කියන දිව්‍ය රාජාට තනෝපු එකම දේවාලය. මේ ඉන්නේ මේඝවර්ණ දිව්‍ය මේ කඳුපන්ති රජුගේ මලය රටේ මලය කඳුපන්ති රජුගේ වැඩ ඉන්න මේඝවර්ණ දෙවියන්ට මලියදේව මහරහතන් වහන්සේ බාර කරපු විහාරස්ථානේ තමයි මේ. මේ වහින්නද පායන්නද පුද පූජා කරන්න මේ විහාරස්ථාන. අද වෙනකොට කිසිම කෙනෙක් මේක දැනුවත්ව නොදැනුවත්ව කිසිම කෙනෙක් පූජාවන් පවත්වන්න දෙන්නේ මේ වර්ෂාව මේ වර්ෂාව නැති කාලේ මේ විහාරස්ථානේ මේ දේවලට පූජා කරොත් ඒකාන්තයෙන් බහිනවා. මේ බෝධි වහන්සේලා බාරහාරයක් වුණොත් ඒකාන්තයෙන් එහෙම තමයි. මේක එහෙමයි. එතකොට මේ දිනව කතරගම දෙවියන්ගේ සිතුවම තියෙනවා. එතකොට කතරගම දෙවියන්ගේ සිතුවම සිතුවම් කරලා තියෙනවා. එතකොට මේ පැත්තෙන් ගත්තාම සුමන සමන් දෙවියන්ගේ මේ සීපතුල ආරක්ෂා කරන සුමන සමන් දෙවියන්ගේ පින්තූරේ මේ සිතුවම් කරලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් ගත්තාම ගම්බාර දෙවියන් සූනියන් දෙවියන්ගේ සිතුවම් කරලා තියෙනවා. එතන මෙතන ගත්තාම ලෝකපාලක විෂ්ණු දෙවියන්ගේ පිළිමයක් තියෙනවා. මෙතන ඊට පස්සේ මේ දැඩිමුණ්ඩ දෙවිය රාජයාගේ සිතුවම් කරලා තිනවා. එතකොට අද වෙනකොට මේ දේවාලේ සිවිලිම ගරා වැටිලා. දේවාලේ ගරා වැටිලා. එතකොට මේක වහින වෙලාවට මේ ඔක්කොම හැම පිළිමයක්ම මේ ඔක්කොම දෙන පානක් පත්තු කරන්නත් බෑ, හඳුන් කෝරක් දෙන්නත් බෑ, දෙමෙනවා. එතකොට මේවා කිසිම කෙනෙක් උදව් කරන්නේ නැහැ, කිසිම කෙනෙක් සහයෝගය දක්වන්නේ. ඒක නිසා මේවා අභාවයට යනවා. මේවා වටිනා ස්ථාන. ඌරා ඉන්නවා, කිඹුලා ඉන්නවා. එතකොට කිඹිහි මූණ. එතකොට සතරවරන් දෙවියන් ඇතුළු මේ මුරගල්ලේ වාමන රූප මේකේ ඇතුළත් කරලා මේක නිර්මාණය කරලා තියෙනවා. එකකින් අදහස් කරන්නේ මේ දෙවියන් මේ ආශ්‍රයෙන්ට එක දෙවියන්ට අධිගෘහිත වාහන හැටියට සලකන සත්ව කොටස් තමයි මේක භාවිත කරන්නේ. එතකොට මේකෙන් පාපී අදහස් ඇතුව පවිත්‍ර සිත් ඇතුව විහාරයට ඇතුළු වෙලා වන්දනා කරන්න එපා කියන අර්ථකථනය තමයි දෙන්නේ. එතකොට මේක සිතුවම් නෝර යුගයට අයිති සිතුවම්. එතකොට මේකේ තියෙන මේ හන්ත පුටුව මේ විහාරෙටම ආවේනික. මේ තරණත් මේ විහාරෙට ආවේනික. මේ හන්ත පුටුව පාට හතරක් දාලා තමයි හදලා තියෙන්නේ. එතකොට මේ පාට හතරේ වික්ෂු වික්ෂුනි උපාසක උපාසිකා කියන සිවණක් පිළිස තමයි ඒක අර්ථ කරන්නේ. අනිත් තැන් වල හතර පුටුව දෙක පුටුව තියෙනවා. මේ තුන් පුටුව මේ විහාරට ආවේනිකයි. මේ විතරයි තියෙන්නේ. එතකොට මේ විහාරය ඇතුළට ගත්තාම සත්හතිය බුදුන් වහන්සේ සත්හතිය රොබ්දින් සිතුවම් කරලා තියෙනවා. ඒක නුවර යුගයටයි සිතුවම්. එතකොට සෛරුතුංගල මහ රහතන් වහන්සේලා දෙනව දෙපැත්ත වැඩේ ඉන්නවා. එතකොට මේ ගල් පිළිමය ගත්තාම මේ ගල් පිළිමයක් විදිහට මේ හුරු කැඩුවට පස්සේ තමයි හැබෑවට මොකු වුණේ ජන ප්‍රවාදය ආපු එක. මුල් කාලේක හාරලා තිනවා. එතකොට මේ චෛත්‍ය මෙතන තමයි දුටුගැමුණු කුමාරයා 12 වෙනි වියේදී මේ මලය රටට පැනලෙනවා පියරජතුමත් එක්ක ආරවුලක් ඇතිලා. එතකොට ඒ විහාර මහදේ මේ ඉසව් ගැන අවබෝධයක් තිබිලා තියෙනවා. එතකොට මේ ලංකාවේ වැඩ හිටිය අවසාන මහරහතන් වහන්සේ මලිදේව මහරහතන් වහන්සේ උන්වහන්සේ පින්වන් පානි කැලදිස්ස රජතුමාගේ දේවියත් එක්ක සම්බන්ධය තිබුණා කියලා සැක කරලා තෙල් කටාරම්භ දාලා පැහැවලා පින්වන් පා. ඒකට කම්පා වෙලා මුහුද කොට ගලම මුහුදට පා කරන්නේ විහාර මහදේ. විහාර මහදේ පුතා තමයි දුටුගාණු කුමාරයා. එතකොට මලියදේව මහ රහතන් වහන්සේ මේ පැත්තේ ඒ සම්බන්ධ දිනුට මේ ඉසව්ව ගැන විහාර මහදේවී අවබෝධයක් තිබෙනවා. දුටුගණු කුමාරයාට මේ ඉසව්ව ගැන මූලික දැනුවත් කිරීම කරන්නේ විහාර මහදේවී දුටුගණු කුමාරයාගේ මෑණියා. ඒ හරහා මේ සුරනිමල කියලා යෝධයා මෙහි ඉහා පැත්තේ කොටගේ පිටි වීසුරු ගෙදර ඒ ඥාති.
ඒකනිසා ඒ යෝජත් එක්ක මේ සවුවට ඇවිල්ල පැනනැවිල්ල රහතිගතවම මේ මුරු අස්වද්දලා මේ විහාරය ඇසුරු කරගෙන ආගම කතාවත් කරලා ඉන්නකොට එහපෙත් ඒ කොටගේ පිටියේ වීසුරු ගෙදර හතරෙනි බෝනෙක් බහුරජතුමාටම මේ අක්කර 200ක මඩ ඉඩම් වල අස්වැන්න පුළුවන් පෙට්ටි හතරකින් සහිත අටුවක්. මේ අටුවට දාන්න පුළුවන් වීමිටි හලලා ගත්තම 700ක්. වීමිටි 700ක් තැම්පත් කරන්න පුළුවන් මේ අටුව. මේ අටුවේ තියෙන අස්වැන්න අරගෙන තමයි එක පැත්තක වීද එක පැත්තක තලමුන් වේවි කියන අස්වැන්නද ඒව අරගෙන දලලා හම්බුනට කිරිහාර පූජා කරන දානේ පූජා කරන තමයි මේ අටුව හදලා තියෙන්නේ. සත්ති පහළේ තමයි පානබොක්කේ පත්නදෝති හාමුදුරු 17වලක දල්දා හාමුදුරු අතේ තබාගෙන ප්‍රාසිගතව වන්දනාමාන කරලා මේ සපුබෙනේ තමයි සංගවලා තියෙන්නේ. අතන ගිහම සපුබෙනේ පේනවා වීඩියෝ එක ගන්න පුළුවන්. ඊට පස්සේ මේ සපුබෙනේ සංගවලා තියෙන්නේ මේක අද වෙනකොට තියෙන නුග බෝධිය, එතකොට නා බෝධිය, අසතු බෝධිය, සපු බෝධිය මේ හතරම ඉබේම පළවෙච්ච කවුරුත් හදපුවා නෙමෙයි. එතකොට දැන් අද දල්දා හාමුදුරු තැම්පත් කරලා අවුරුදු 203ක් වෙන ඒකත් ඒ විදිහම තියෙනවා. එතකොට නාබෝධි කියන්නේ බුදුන් වහන්සේලා වැඩිම පිට දුන්න බෝධින් වහන්සේ. එතකොට මේක දලදා සපුව කියන නම කරලා තින්නේ 1815 දවස් 20 ගාන බ්‍රිතාන්‍යයන්ගෙන් උඩට යපතර ගැනීමට එන වෙලාවේ දලදා හඳුරු සුරක්ෂිතව තැන්පත් කරලා තිබුණේ මේ විහාරස්ථානේ මේ සපු වෙනේනම්. ඒක නිසා තමයි දලදා සපුව කියන නම කරලා තියෙන්නේ. අද මේ විදිහට දකින්න තියෙන්නේ කිසිම රාජ්‍ය අනුග්‍රහයක් සහ කිසිම කායිමත් සහයක් නොලැබෙන නිසා තමයි මේක නිකන් අභාවයට ගිලා වගේ තියෙන්නේ. මේ තියෙන්නේ ගමන කුමාරයා මෙතන ඉඳගෙන කුබුර ආන ඇති බලපු දැන තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වගේ පන්සල් අපි දැන් කතා කරේ කුසුත්තිරි රජමහා විහාරය ගැන. නිදන් නොරු නිසා මේ වගේ පන්සල් කීයක් නම් විනාශ වෙලා ඇද්ද? අපි බලන්න ඕනේ රජයේ අනුග්‍රහයකුත් අරගෙන මේ වගේ පන්සල් ආරක්ෂා කරන්න කොහොමද කියලා. අපි ඊළඟ ගවේෂිකාගේ නවාතැනින් අලුත්ම ස්ථානයකට ගිහිල්ලා හමු. එතකන් ඕගොල්ලන්ට සුබ ගමන්.